ආපු තාම මොකද පැය ගානක් තිස්සේ අපිට වැඩක් කරගන්න නැහැ නේ මේ මේ අපි වැඩක් කරන්න ගියම තමයි නාහෙන් අඬන්න ගන්න බොසාල ගහන ගහලි දැක්කහම මීයෝ වගේ කාට කියන්නද මේ අයියෝ යාට කියන්න පැය භාගයක් පොලිමේ යන්නේ useless buggers men බලන්න මගේ ටයිම් එක කෑවා ඔච්චර පොඩි වැඩකට පිටසර ටයිම් වේස්ට් කරන්න ඕනිද නේ ඒක තමයි වැඩක් නෑ අනේ කතා කරලා ඒකනේ මේ දැන් ඔක්කොම ඔන්ලයින් කරන එකේ මේකත් ඔන්ලයින් කරගන්න බැරිද මේ රට කවදාවත් හැදෙන්නේ නෑ කිසිම දෙයක් අප්ඩේට් නෑ මෙයා so irresponsible මේ හම්බ වෙන සොච්චමට මෙහෙම හරි කරන එක මදිද හා නැද්ද මේ පා වෙනවා ඒක නෙවෙයි ඉත මමත් හිතුවා පුතාව මේ ප්‍රයිවට් ස්කූල් එකකට දාන්න කියලා දැන් ගවර්න්මන්ට් හරි නෑනේ නේද ඒක තමයි වියත් පෙර වැඩට එන්න ඕනේ අවශ්‍ය නැනකම ස්ටෝස් වලට ගිහිල්ලා පොහොර බෑග් දෙකක් අරගෙන හෙට උදේ මේ දෙක අරගෙන ගෙදර එන්න නෝනා මේ මල් පැල වගේ හදන්න පටන් අරගෙන ගිහිල්ලා සාත්තුවක් දාලා පොඩි පාත්ති වලට ඒ වැඩේ කරන්න මම ස්ටෝස් වලට කියලා තියෙන්නේ අනිත් දාපම ඕටි එක අප්‍රූවල් දෙන්න හරි නිකන් ඉන්න එක මොකක් හරි වැඩක් ගන්න ඕනේ නැත්නම් හොර වෙනවා අපිට සිද්දිමේ බස් එකක් විතර ගන්න පුළුවන්ද හතරක් කියලා තමයි කිව්වේ සර් පාන්දර හතර බස් එකයි අන්තිම බස් එකයි නම් මෙවන්න බැරි වෙයි කිව්වා ඒ මොකද ඒව දුර ගමන් බස් නේ සර් මිනිස්සු පාන්දර ඉඳන් පොලිමේ ඉන්න වය වෙන කන්ද දවස් දෙකකට මිනිස්සු බස් නතර කමන්නේ නැහැ ඒ මිනිස්සු වගේ දැනුත් උනාගේ මිනිස්සු බස් හතරක් හොඳටම මදි බස් හතක්වත් උනේ රෙලිය දවසට මං කිව්වා කියන්නේ එතකොට බස් වලට සර් ගෙවීම් කරන්නේ මොන ගෙවීම්ද සීටීවී බස් වලට මොකක් කරේ ෂේප්මන්ට් එකක් දාන අමත්තුමාගේ වැඩන්නේ හරි ඒ සීටීවීගෙන් බස් ආයතක් අරන් ගියා කියලා සීටීවීකට පාඩු වෙන්නේ නැහනේ අනිත් ගමත්තුමාගේ කවුද ඕක හන්දෙන්නේ ටෙන්ඩර් නෝටිස් එක දාපු එක ගැන මම වරද්දක් කියන්නේ නැහැ සභාපතිතුමා ඒක තමයි සාමාන්‍ය ක්‍රමවේදය ඔබතුමාගේ විශ්වාසය සහ අවංක භාවයට මම ඉතාම සතුටු වෙනවා. හැබැයි ඔබතුමා ධූරයට ඇවිල්ලා බොහොම ටික කාලයක් නිසා දිගටම ওই තනතුරේ වැඩ කරගෙන යන්න කැමැත්තක් තියෙන නිසා මම පොඩි උපදෙසක් දෙන්නම්. වලවල ලියාගෙන බැඳෙන බැඳීම් වලට වඩා ලේවල බැඳීම විශ්වාස කරන්න ඕනේ. ඔබතුමා මගේ යෝජනාවෙන් මේ තනතුරපත් උනේ. ඒ නිසා බොහොම විශ්වාසයෙන් කියන්නේ මගේ මස්සිනාගේ කම්පැනියට හයිවේ එකේ සබ් කොන්ත්‍රාක්ට් එක දෙන්න. අන්න අන්න එහෙමයි අපි වැඩ කරන්නේ. තේරුණානේ? මේවා මෙහෙම හරි තියෙන්නේ අපි ඉඳ තමයි. මොකෝ මහා සාගරයෙන් දිය දෝතක් ගත්තා කියලා හින්දනවේ? අපි හම්බ කළොත් අපි කනවා. අනික මොකෝ මේවා කාගේ හරි අම්මගේ අප්පගේ දේපලක්ද? ඔව්. ඔය හැමදේම මගේ අම්මගේ තාත්තගේ දේපල තමයි. ඒ විතරක් නෙමෙයි මේ රටේ ජීවිතේ හැම මිනිහෙකම බදු මුදල් වලින් ගොඩනගපු මහජන දේපල. ඒවා තියෙන්නේ කාගේවත් පෞද්ගලික අවශ්‍යතාවට භාවිත කරන්නේ නෙමෙයි. මේ රටේ දිනු රටක් කරන්න අපේ සල්ලි අවභාවිත කරන්න විරුද්ධ වෙන්න. සංවර්ධනය වුණු අනාගත ශ්‍රී ලංකාවක් වෙනුවෙන් පොදු දේපල ආරක්ෂා කරගන්න පෙර ගෙහෙන්න.